ක්‍රීඩා අමාත්‍යංශයේ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩා විතරක් නෙමෙයි අනිත් ක්‍රීඩා ගොඩක් තියෙනවා. අපේ එකම උත්සාහය තියෙන්නේ ක්‍රීඩා කණ්ඩායම් වලට ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන්න තියෙන වටිනාකම ගැන කියලා දෙන එක. නමුත් ක්‍රීඩා සංගම් තියෙනකොට මම ක්‍රීඩාවට කිලිමැඟිලි ගහන්නේ නැහැ. නමුත් මම විශ්වාස කරනවා ක්‍රිකට් ක්‍රීඩාව ගැන යම් කිසියක් ඇහුවොත් අලුත් කණ්ඩායම එන්නේ ඉස්සෙල්ලා අපි අවශ්‍ය ස්ථීන්දු ගත්ත. නමුත් මම හිතනවා දැන් වෙනකොට සභාපති කෙනෙක්, ලේකම් කෙනෙක්, භාණ්ඩාගාරික කෙනෙක් ඒ සියලු දෙනා ඉන්න නිසා ඔවුන් එක්ක හැසිරෙන එක තමයි මම කරන්නේ. ක්‍රීඩකයෝත් එහෙම නැත්නම් ක්‍රීඩාවත් එක්ක නිරන්තරයෙන් සම්බන්ධ වෙන්නේ. අපේ ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම පරාජය ලැබන එකක් දිනලා දැන් කණ්ඩායම තරඟ පහක් පරාජය වෙලා තියෙන මේවැනි තත්වයකදී ලෝක කුසලානේ කොහොමද ජයග්‍රහණය කරන්නේ? අපි ගොඩක් අත්හදා බැලීම් කරේ ටෙස්ට් මැච් එකකට වඩා. ඒකදී අලුත් ක්‍රීඩකයෝ කවුද හොයන්න ඕනේ, කාවද ගෙනියන්න ඕනේ කියන එක හොයා ගැනීම තමයි සිදු කරලා තියෙන්නේ. ඉතින් මම විශ්වාස කරන්න පුළුවන් ප්ලෑන් එකක් තියෙනවා, සැලසුමක් තියෙනවා. තරදිලා ඇවිල්ලා දිනන්න පුළුවන් වෙයි කියන විශ්වාසය මට තියෙනවා. මම ක්‍රීඩකයෝ තෝරගත්තට පස්සේ නම් සිලෙක්ෂන් කමිටිය තෝරුවට පස්සේ ඔවුන් එක සම්බන්ධ වෙලා ඒ ආත්ම විශ්වාසය ලබා දීලා මට විශ්වාසයි අපේ කණ්ඩායමේ ටැලන්ට් එක තියෙනවා. අනිවාර්යෙන් ජයග්‍රහණය කරන්න පුළුවන්. සමහර අලුත් ක්‍රීඩකයෝ ඉස්සරහට එනවා. ඒගොල්ලන්ට එක්ක හොඳ කණ්ඩායමක් හදාගන්න එක තමයි මම හිතනවා සිලෙක්ටර්ස් සසයි ඇඩ්මිනිස්ට්‍රේෂන් එක කරන්න ඕන.